දවසක් කියලා හැම දිනටම ප්‍රාර්ථනා කරනවා. ඉතින් හැමදාම වගේ ඔයාලා හැම දිනම මගේ YouTube channel එකට මම ආදරයෙන් පිළිගන්නවා. ඉතින් හැමදාම ඔයාලට මම ඔයාලට ලස්සන වෙන්න අලුත් දෙයක් අරන් එනවා. හැබැයි අද එහෙම දෙයක් නෙමෙයි, අද හරිම වෙනස් දෙයක්. ඔයාලා හැමෝම කැමති ලස්සන වෙන්න. ඉතින් මේ අවුරුදු ගාණක් තිස්සේ මෙන්න මේ විදියට හිටපු මම කොහොමද මෙන්න මේ විදියට ලස්සන උනේ කියලා ඔයාලත් එක්ක බෙදා ගන්න හරිම ආදරෙන් හැමදේම එකින් එක ඇත්තටම කොහොමද වෙනස් වුනේ කියලා දෙන්න තමයි අද ඉතින් මම හිතාගෙන ආවේ. ඉතින් ඊට කලින් ඔයා මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම මම අලුතෙන් video එකක් දාපුවම බලන්න පල්ලෙහා තියෙන bell icon එකත් click කරන්න. හරි, ඉතින් ඔයාලා හැමෝම බලනවා ඇති කොහොමද මේ මෙන්න මේ විදියට හිටපු මම කොහොමද මේ විදියට ලස්සන වුනේ කියලා. ඇත්තට මේක හරිම ලොකු දිග කතාවක්. අපි හැමෝම හරිම ආසයි ලස්සනට ඉන්න. හැබැයි ලස්සනට ඉන්න ආසාව විතරක් තිබ්ලා මදි කවුරුත් එවනුවෙන් කැපකිරීමක් කරන්න නැහැ. මම මුලින්ම කියන්න ඕනේ අපිට කිසිම යම් කිසි දෙයක් අපිට ලබා ගන්න අවශ්‍ය නම් එවනුවෙන් අපි අනිවාර්යයෙන්ම කැපකිරීමක් කරන්න ඕනේ. කැපවීමකින් තොරව කිසිම ජයග්‍රහණයක් අපිට ලබා ගන්න බෑ. ඒක ඇත්තටම මම මගේ අත්දැකීම් වලින් දන්න දෙයක්. ඉතින් මම මේ විදියට මෙහෙම හිටපු මම මේ විදියට ලස්සන වෙන්න ලොකු කැපකිරීමක් කරා. ඉතින් මේ කැපකිරීම හරිම නිවැරදිව පියවරෙන් පියවරට මම ඔයාලත් එක්ක බෙදා ගන්නම්. මොකද ඔයාලටත් වටීවි හැමෝම ලස්සන වෙන්න බලාගෙන ඉන්නේ. ඉතින් ලස්සන වෙන්න බලන් ඉන්න හැමෝටම මම මේ වෙනස් වුණු විදිය ගැන ඔයාලට ලොකු විශ්වාසයක් ඇති වේවි. ඔයාලගේ ලයිෆ් එක ගැනත් මටත් මේ විදියට වෙනස් වෙන්න පුළුවන් කියලා උ. ඔයාලා හැමෝටම වෙනස් වෙන්න පුළුවන්, හැමෝටම ලස්සන වෙන්න පුළුවන්. හැබැයි පුංචි කැපකිරීමක් අපි හැමෝටම කරන්න වෙනවා. ඉතින් බලමු කොහොමද මේ මම පියවරෙන් පියවර ලස්සනමනේ කොහොමද කියලා. මුලින්ම කියන්න ඕනේ මම උපතින්ම සාමාන්‍යයෙන් පැහැපත් කෙනෙක්. සාමාන්‍යයෙන් පැහැපත් බව පුංචි කාලේ ඉඳන් තිබ්බා. පහවතරට වෙනකන් මේ පැහැපත් බව තිබ්බා. එතනින් එහාට මගේ පැහැපත් බව රැකගන්න මට බැරි වුණා. මොකද පාසල් කාලේ කියන්නේ අපි හරිම දඟකාරයි සෙල්ලම් කරනවා. ඉතින් මමත් පහවසනෙන් පස්සේ ක්‍රීඩා කරන්න ගියා. ඉතින් ක්‍රීඩා කියන්නේ සාමාන්‍ය ළමයි කරන ක්‍රීඩා නෙමේ. විශේෂයෙන්ම ක්‍රීඩාවටම කියලා මම යොමු වෙලා වොලිබෝල්, එල්ලේ, ක්‍රිකට් වගේ සියලුම ක්‍රීඩාවන් නිරන්තරයෙන්ම කරා. උදේ හවස හැමදාම දිනපතාම දවස් අවුරුද්ද 365ම මම උදේ හවස් ප්‍රැක්ටිස් කරා. අවුවේ හිටියේ ඉතින් එල්ලේ ක්‍රිකට් ගහන කට්ටිය දන්නවා ෆීල්ඩින් කරන්න ගියාම කොහොමද අවුවේ ඉන්න වෙන්නේ කියලා. ඉතින් අපිට පහපත් බව නම් රැක ගන්න කොහොමත්ම බෑ. ඉතින් මම පහවසර ඉඳන් 11වසරට වෙනකම් මේ විදියට ස්පෝර්ට් කරන්න ගිය එකෙන් මගේ ස්කින් එකේ තිබ්බ පහපත් බව සම්පූර්ණයෙන්ම නැති වුණා. ඉතින් මට මේ පහපත් බව රැක ගන්න කිසිම උවමනාවක් තිබ්බේ නැහැ. මොකද ඒ කාලේ මට ලස්සන ගැන ලොකු උනන්දුවක් තිබ්බේ නැති හින්දා. ඉතින් ඒකත් එක්ක 11වසර විතර සාමාන්‍යයෙන් මට තේරෙනවා ඇසර එනකොට මම ස්පෝර්ට් 11වසරෙන් ගම් කරා ගුවනේ. එතකොට මගේ තේරෙනවා ඇසර එනකොට මගේ සම හොඳටම පැහැපත් බව නැති වෙලා තලෙළු සමක් බවට සම්පූර්ණයෙන්ම පත් වෙලා තිබ්බා. ඉතින් ඊට පස්සේ තමයි මට තේරුනේ මම මගේ පැහැපත් බව නැවත ලබා ගත යුතුයි කියලා. අන්න එතන ඉඳන් තමයි මම 11වසරෙන් පස්සේ තමයි මගේ ස්කින් එක ගැන, මගේ ලස්සන ගැන මම හිතන්න ගත්තේ. මගේ පාසල් කාලේ ඒ විදියට ස්පෝර්ට් එක හරිම විනෝදව ගෙවුණා. ඉතින් මම ඒ කාලේ ගැන චුට්ටක්වත් දුක් නැහැ, හරිම සතුටු වෙනවා අදටත් ඒ කාලේ මම ඒ විදියට වින්ද එක ගැන. ඉතින් දැන් ස්පෝර්ට් මුකුත් කරන්න නැහැ. දැන් ඉතින් මම අවුට් යන එක සම්පූර්ණයෙන්ම නැතර වෙලා තියෙනවා. හරි, ඉතින් මම කිව්වනේ මම 11වසරෙන් පස්සේ තමයි මගේ ලස්සන ගැන රූප ගැන හිතුවේ කියලා. ඉතින් ඉස්සර නම් මම බොඩි ලෝෂන් එකක්වත් භාවිතා කරේ නැහැ. ඉතින් 11වසරෙන් පස්සේ මම ඩේ ක්‍රීම් එකක්, නයිට් ක්‍රීම් එකක්, බොඩි ලෝෂන් එකක් භාවිතා කරන්න ගත්තා. ඊට පස්සේ මම නිරන්තරයෙන්ම පැක් වර්ග, ස්ක්‍රබ්, ක්ලෙන්සර් ඔය වගේ දේවල් කරන්න ගත්තා. නිතරම අම්මගෙන් බැනුම් අහනවා, සතියට තුන් වතාවක්වත් පැක් දානවා මම. ඉතින් වැඩිපුරම මම කැමතිම පැක් එක තමයි කඩල පිටි පැක් එක. මම එදා ඉඳන් අද වෙනකම්ම කිසිම බයක් නැතුව හරිම ආසාවෙන් භාවිතා කරන පැක් එකක් තමයි කඩල පිටි පැක් එක කියන්නේ. ඉතින් මම මේ කඩල පිටි පැක් එක පාවිච්චි කරන්නේ කඩල පිටි රෝස් වතුරයි විතරක් දාලා. ඉතින් ලොකු රිසල්ට් එකක් තියෙනවා කඩල පිටි පැක් එකෙන්. එක භාවිතා කරන අයත් දන්නවා ඇති. ඒ විතරක් නෙමෙයි, මම සමහර කාලවල වලට කඩල පිටි, වෙනිමල් ගැට, එතකොට සුදු හඳුන්, කස්තුරි කහ ඔය වගේ හැම එකෙම ටික ටික අරගෙන රෝස් වතුර දාලා පාවිච්චි කරා.
ඒවෙනුත් ලොකු රිසල්ට් එකක් තිබ්බා හැබැයි මට කහ වැඩිය පාවිච්චි කරන්න බෑ මගේ පිම්පල්ස් එන්න ගන්නවා ඉතින් මම කහ නැතුව අනිත් දේවල් ටික විතරක් දාලා පැක් දානවා ඒ වගේම තමයි මම අනිවාර්යෙන්ම මාසෙකට මාස දෙකකට සැරයක් ක්ලීන් අප් එකක් ෆේෂල් එකක් මම තනියම කරගන්නවා ඉතින් ඒකෙන් මට මගේ මූණේ තියෙන බ්ලැක් හෙඩ්ස් වයිට් හෙඩ්ස් ඉවත් වෙලා අලුත් නැවුම් බවක් එනවා මැඩුණු සම ඉවත් වෙලා ගිහිල්ලා. ඉතින් මේවත් එක්කම මම නිරන්තරයෙන්ම මුහුණ ගැල පුංචි බිබිලක් ආවත් කුරුලෑවක් ආවත් ඒ ගැන නිරන්තරයෙන්ම හිතනවා. ඉතින් ලැක්ටෝකලමයින් ක්‍රීම් එක මම ඒ වෙනුවෙන් තියාගෙන ඉන්නවා. පිම්පල් එකක් ආපු ගමන් මම ලැක්ටෝකලමයින් ක්‍රීම් එකත් පාවිච්චි කරනවා. මේ විදියට තමයි මම මගේ මුහුණ මේ වෙද්දි මේ මට්ටමින් අරගෙන ආවිල්ලා තියෙන්නේ. ඉතින් මේ විදිහට තමයි මගේ මුහුණ මම මේ වෙනකොට මේ මට්ටමට අරගෙන ආවිල්ලා තියෙන කියලා මම කිව්වනේ. ඉතින් මට කියන්නම තුනා මම මේ ලංකදී ඉඳන් තවත් වටිනා පැක් එකක් පාවිච්චි කරනවා. ඒ තමයි මුල්තානි මිට්ටි. මුල්තානි මිට්ටි වලිනුත් අර කඩල පිටි වලින් කිව්වා වගේම ලොකු රිසල්ට් එකක් මේ වෙද්දි මට තියෙනවා. එන පිම්පල්ස් එහෙම අවම වෙලා ලස්සන පැහැපත් බවක් මුහුණට එනවා. ඉතින් මෙන්න මේ විදිහට මම මුහුණ ගැන හිතනකොට මගේ මගේ අත් පාය අත් කකුල් එහෙම ගොඩක් ඩාක් වුණා මම ස්පෝට් කරපු නිසා. ඉතින් මේක යථාර්ථයටපත් කරගන්න මම ගොඩක් දේවල් කරා. ගොඩක් දේවල් කියන්නේ මම බොඩි ලෝෂන් එකක් නිරන්තරයෙන්ම භාවිතා කරා. ඒ වගේම කකුල් වල සපත්තු දාලා තිබ්බ වීලි ගතිය නැති වෙන්න ඇලෝවෙරා ෆුඩ් ක්‍රීම් එකක් පාවිච්චි කරා. ඒ විතරක් නෙමෙයි මම මුලින්ම කැරට් බ්ලෙන්ඩ් කරලා කැරට් ජූස් එක බිව්වා. එකෙන් ගොඩාක් ලොකු රිසල්ට් එකක් ආවා. මාස දෙකක් තුනක් වගේ කාලයක් ඇතුළත ස්කින් එකේ ලොකු වෙනසක් ලැබුණා. ඉතින් ඒත් එක්කම මම පස්සේ මේකේ මට රිසල්ට් එක වැඩි කරගන්න ඕන වුණ හින්දා මම දාලා තියෙනවා මගේ YouTube එකේ ග්ලූටතයින් ඩ්‍රින්ක් එක. ග්ලූටතයින් ඩ්‍රින්ක් එක පාවිච්චි කරා. ඉතින් ඒකෙන් මගේ රිසල්ට් එක වැඩි වෙලා අද වෙද්දි මගේ සම මුහුණේ පැහැයටම මම අරගෙන තියෙනවා. ඉතින් ඒත් එක්කම කියන්න ඕනේ මම නිරන්තරයෙන්ම සමට පාවිච්චි කරන විශේෂ පැක් එකක් තියෙනවා. ඒකත් මම මගේ YouTube එකේ දාලා තියෙනවා. කැරට් යෝගට් මික්ස් කළා තමයි මම මේ පැක් එක දාන්නේ. ඉතින් යෝගට් වලින් ෆ්‍රෙෂ් බවක් අපේ සමට ඇවිල්ලා සම හරිම ලස්සනට අපේ සම තියාගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි මම මගේ අත් කකුල් වල පැහැපත් බව රැකගෙන ආවේ. රැකගෙන ආවේ කියන්නේ අර කලින් ඩාක් වෙලා තිබ්බ මගේ අත් කකුල් නැවත යථාර්ථයට පත් කරගත්. විශේෂයෙන්ම කියන්න ඕනේ අත් කකුල් වලටත් මුහුණට වගේම අපි ස්ක්‍රබ් කිරීම ඉතාමත් වැදගත්. මුහුණට අත් කකුල් වලට දෙකටම ස්ක්‍රබ් කිරීමේදී විශාල ගැන ලොකු ප්‍රතිඵලයක් රිසල්ට් එකක් දෙන පැක් එකක් පැක් කියන්නේ මේ ස්ක්‍රබ් එකක් තමයි කෝපි ස්ක්‍රබ් එක කියන්නේ. මම එකත් මගේ YouTube එකේ දාලා තියෙන කෝපි ස්ක්‍රබ් එක ඒ වෙලෙම රිසල්ට් වලට බලා ගන්න පුළා. හරිම ෆ්‍රෙෂ් ගතියක් එනවා අපේ ස්කින් එකට. ඉතින් ඔයාලට පුළා මේ කෝපි ස්ක්‍රබ් එකත් ඔයාලගේ මුහුණට අත් කකුල් වලට කරලා බලන්න. ලොකු රිසල්ට් එකක් තියෙනවා මුහුණට අත් කකුල් වලට. මේ විදිහට තමයි මගේ මුහුණ අත් කකුල් වල පැහැපත් බව මම රැකගෙන ආවේ. ඉතින් මම දැන් කියන්නම් කොහොමද මගේ කොණ්ඩය මම මේන්ටේන් කරගෙන ආවේ කියලා. මුලින්ම කියන්න ඕනේ මගේ කොණ්ඩේ මේ වෙද්දි කොහොමද මේ තත්ත්වයේ තියෙන්නේ කියලා තමයි දැන් මම කියන්නේ යන්නේ. ඇත්තටම 11 වසර විතර වෙද්දි මගේ කොණ්ඩ දිගට තිබ්බේ නැහැ. සාමාන්‍ය උඩ හිසෙන් පොඩ්ඩක් පල්ලයට වගේ තමයි තිබ්බේ. ඉතින් මම ඒ ලෙවල් කරන්න ගම්පහ ගියා. ආච්චි ගාව තමයි හිටියේ. ඉතින් මේ අවුරුදු ඒ ලෙවල් කරන අවුරුදු දෙක ඇතුළත තමයි මගේ කොණ්ඩ වැඩිපුරම වැවුනේ. මොකද ඒ අවුරුදු දෙකේ සාමාන්‍යයෙන් දිග කොණ්ඩයක් කියන මට්ටමට මගේ කොණ්ඩ වැවුණා. ඒ වැවුනේ අපේ ආච්චි මට හෙදි තෙල් එකක් හදලා දුන්නා. ඉතින් ඒ තෙල් එක තමයි මම YouTube එකේ දාලා තියෙනවා මගේ channel එකේ. ඉතින් ඔයාලට ඒක බලන්න පුළුවන්. ඉතින් ඒ අවුරුදු දෙක ඇතුළත ඒ තෙල් එක පාවිච්චි කරලා මගේ කොණ්ඩේ ගොඩක් වැවුණා. හැබැයි ඉතින් ඒ ලෙවල් ඉවරනවත් එක ගොඩක් කට්ටිය එක එක විදියට කොණ්ඩෙ කපනකොට මටත් හිතුණා හරි මාසෙ හිතුණා ලස්සන වෙනසක් කරන්න ඒ ලෙවල් ඉවරනවත් එක්ක. ඉතින් මාත් ලොකුවට හිතන්නේ නැතුව ගිහිල්ලා සැලොන් එකකින් long lay එකක් කැපුවා. ඉතින් හරිම දුකයි කියන්නේ long lay එක කියලා කොණ්ඩේ කොටටම කොටු වුණා. ඉතින් මං එදා කොටක් දුක්ුණා. මං එදා හිතාගත්තා අම්ම කොණ්ඩෙ කපන්නේ නැහැ කියලා. ඊට පස්සේ මම නැවතත් අර ආච්චි කියපු තෙල් එක නැවතත් ගෙදරට වෙලා හදලා කොණ්ඩේ ආයෙත් දික් කරගත්තා. ඉතින් ගෙදර ආවට පස්සේ නම් සමහරක් වෙලාවට මට ඒ තෙල් එක හදාගන්න බැරි වුණා. මොකද රතු ලුණු වගේ සමහරක් වෙලාවට අපේ ගෙදර නැහැ. ඉතින් ඒක ගේන්න මම ආයෙ යන්න වෙනවනේ. ඉතින් ඒක හින්දා මම ආයෙ පාවිච්චි කරා.
කොහොම දාලා තෙල් එකක්. ඉතින් ඒ තෙල් එකත් ඒ විදියටම රිසල්ට් තිබ්බා. ඒත් එක්ක මම තව පාවිච්චි කරලා කොමාරිකා දාලා තෙල් එකක් හැදුවා. ඔය තෙල් එකත් ඒ විදියටම රිසල්ට් තිබ්බා. ඉතින් මේ තෙල් තුනම මම මට පුළුවන් වෙලාවට හදාගත්තා. ඉතින් ඔය තෙල් තුනෙන්ම මට ගොඩක් රිසල්ට් එක තිබ්බා. ඉතින් මේ වෙද්දි මගේ කොණ්ඩේ මේ මට්ටමට තියෙනවා. විශේෂයෙන්ම කියන්න ඕනේ දැන් ගොඩ දෙනෙක් හිතනවා දැන්ට ඔය කොණ්ඩේ ගොඩක් ඩැමේජ් වෙලා තියෙන්නේ. ඉතින් කොහොමද මම මේක වවාගන්නේ බැරුව ඇති කියලා. ඉතින් කියන්න තියෙන්නේ මම 11 වසර වෙනකම් කිසිම දෙයක් කරේ නැහැ කිව්වනේ. ඉතින් මම ඒ අවුරුදු 11 තුළද මට තේරෙන වයසේ ඉඳන් මම පොල් තෙල් චුට්ටක්වත් මගේ ඔළුවේ ගෑවේ නැහැ. ගෙදරින් කොච්චර කිව්වත් කොණ්ඩේ හැමෝම මගේ කොණ්ඩේ ලස්සනයි කියනවා. මොකද ඉස්සර මගේ කොණ්ඩේ කොට උනත් ස්ට්‍රේට් ගතියක් එක ෂයින් එකක් තිබ්බා. හැබැයි මේ හැමදේම නැති වුණා 11 වසර විතර වෙනකොට තෙල් චුට්ටක්වත් මගේ කොණ්ඩේට ගෑවේ නැති නිසා. ඉතින් පස්සේ ඒ 11 වසරෙන් පස්සේ තමයි මම මේ සියල්ල හදාගත්තේ. ඉතින් ඕන ඩැමේජ් වෙච්ච කොණ්ඩයක් නැවත යථාතත්වයට පත් කරගන්න පුළුවන්. හැබැයි ඒකට පොඩි කැපකිරීමක් කරන්න ඕනේ. ඉතින් මේ වෙද්දි මගේ කොණ්ඩේ මට සෑහීමකට පත් වෙන්න පුළුවන් මට්ටමක තියෙනවා. ඉතින් මෙන්න මේ විදියට තමයි මම මගේ මුහුණ අත් කකුල් කොණ්ඩේ කියන දේවල් වෙනස් වෙලා මේ විදියට හිටපු මම මේ විදියට වෙනස් වුණේ. ඉතින් කිසිම දෙයක් අපිට වෙනස් කරන්න බෑ කියලා නැහැ. අපිට උනන්දුව කැපවීම තියෙනවා නම් හැමදේම අපිට වෙනස් කරන්න පුළුවන්. තවදයක් ඔයාලට කියන්න ඕනේ අපි ලස්සන මුහුණක් විතරක් තියාගෙන හරියන්නේ නැහැ. කෙල්ලෙක් වුණාම ලස්සන finger එකක් තියාගන්න එක මාරම වැදගත් වෙනවා. ඔයාලට පේනවා ඇති මේ තියෙන්නේ මගේ finger එක. ඉතින් සාමාන්‍යයෙන් ලස්සන finger එකක් අපිට නැචරලිම හම්බෙන්න නම් එක්ක අපි ඩාන්ස් කරන්න ඕනේ නැත්නම් ස්පෝට් කරන අයට බොහොමයකට මේ වගේ ලස්සනට ඇඟ තියාගන්න පුළුවන්. හැබැයි සාමාන්‍ය නිතරම ගෙදර ඉන්න කෙනෙක්ට එහෙම ඩාන්සින් කරන්න දී ස්පෝට් කරන්න නැති කෙනෙක්ට මේක මේ විදිහට පවත්වා ගන්න හරිම අමාරුයි. ඉතින් ඒ වෙනුවෙන් අනිවාර්යයෙන්ම ඔයා කෑම පාලනය කරන්න ඕනේ වගේම ඒ වෙනුවෙන් තියෙන එක්සර්සයිස් කිරීම අනිවාර්ය වෙනවා. එතකොට අපිට පුළුවන් ලස්සන finger එකක් හදාගන්න. ඉතින් ලස්සන finger එකක් තිබ්බම අපිට ඕන ඇඳුමක් ඇඳම හරිම ලස්සනයි. ඉතින් අන්න ඒ තැනකට අපි අපේ finger එක හදාගන්න ඕනේ. අපේ කෑම පාලනය කිරීම අනිවාර්යයි. ඉතින් කෑම පාලනය කළා ලස්සන finger එකක් තිබ්බම අපේ රූපෙට ආකර්ෂණීය බවක් තව ටිකක් එකතු වෙනවා. ඉතින් මූණ කොච්චර ලස්සන වුණත් වැඩක් නැහැ. අපි මහත වැඩි නම් කෙට්ටු වැඩි නම් අපේ ඒ ලස්සන එතනින් පොඩ්ඩක් අඩු වෙලා යනවා. ඉතින් ඒ අඩු වෙන්නේ නැතුව අපේ ලස්සන මේ විදියට හැම විදියටම තියාගන්න ලස්සනට finger එක තියාගන්න. ඔවත් අද ඉඳන් exercise හෝ dancing normal ඉන්න වෙලාවට කරන්න. ඒකට වඩාත් පුළුවන් ලස්සන finger එකක් තියාගන්න. මේ finger එක ලස්සනට තියාගන්න එකත් වැදගත් අනිවාර්යෙන්ම. ඔයාලට මම කියන්නම් මගේ ජීවිතේ පොංචි කතාවක්. මොකද්ද දන්නවද ඉස්සර සැලොන් එච්චර තිබ්බ නැහැනේ. සැලොන් ටිකයි තිබ්බේ. ඉතින් මේ සැලොන් වල එතකොට බ්‍රයිඩ්ස් ලාට අඳින්න ගන්න ෂූට් කරන්න හරි ලස්සන රූපයක් තියෙන කට්ටියනේ. ඉතින් මෙහෙම කට්ටිය බ්‍රයිඩ් ලා විදියට අඳිනකොට මටත් හරි ආසාවක් හිතුණා අනේ මටත් මෙහෙම අඳින්න තිබ්බනම් කියලා. හැබැයි ඉතින් ඒ කාලේ මට තිබ්බ රූපෙත් එක්ක කවුරුවත් මට ඒ කාලේ කතා කරේ නැහැ. හැබැයි මම හිතාගත්තා මමත් කවදා හරි මෙහෙම බ්‍රයිඩ් කෙනෙක් විදියට අඳිනවා කියලා. හැබැයි කියන සතුටුයි අද වෙද්දි මට ගොඩක් දෙනෙක් අද වෙද්දි ෂූට් කරන්න කතා කරනවා. හැබැයි ඉතින් මම ඒ ෂූට් වලට යන්නේ අඳුරන ඒ වගේම මමයි බොයෆ්‍රෙන්ඩ් දෙන්නම කැමති වෙන සාමාන්‍යයෙන් හොඳ ඇඳුමක් වගේ තිබ්බොත් තමයි මම සීමිත දන්න කියන අයගේ ෂූට් වලට විතරයි යන්නේ. ඉතින් ඒ වගේම තව මට ආසාවක් තිබ්බා සැලොන් එකක හරි ස්ටුඩියෝ එක හරි ඉස්සරහා මගේ ෆොටෝ එකක් දාගන්න. ඉතින් ඒකත් කියන්නේ සතුටුයි මේ වෙද්දි ඒකත් ඒ විදිහටම වෙලා තියෙනවා. මගේ ෆොටෝ එකක් ස්ටුඩියෝ එක ඉස්සරහා තියෙනවා. ඉතින් මෙහෙමයි මම කියන්නේ ඔයාට අරමුණක් තියාගන්න. ඔයාලා ලස්සන වෙන්න මොන මට්ටමේ හිටියත් කමන්නේ. ඔයාට වෙන්න ඕන කෙනා ගැන හිතාගෙන ඔයා ඒ වෙනුවෙන් කැපකිරීම කරන්න. ඒ වගේම තමයි කියන්නේ ඉස්සර මගේ මුහුණ හරිම කෙට්ටුයි දිගයි. හැබැයි දැන් එහෙම නෑ. මම ඒ වෙනුවෙනුත් එක්සර්සයිස් කරා මගේ මුහුණට. මගේ මුහුණ ටිකක් රවුම් කරගන්න මට උවමනාවක් තිබ්බා. ඒත් එක්කම මම ඉස්සර ගොඩාක් කෙට්ටුයි. චුට්ටක් මහත් වෙනවත් එක්කම මුහුණ පිරිමුන් ගතියක් එනවා. ඉතින් ඒවත් එක්ක මගේ මුහුණත් කලින්ට වඩා ගොඩක් වෙනස් වෙලා තියෙනවා. ඉතින් ගොඩ දෙනෙක් අහයි කොහොමද කෙට්ටු බව නැති කරගත්තේ කියලා. ඉතින් කෙට්ටු බව නැති කරගන්න නම් මම ඇත්තටම විශේෂයෙන් කියලා දෙයක් කරේ නැහැ. මම හරියටම උදේ දවල් රැත් උනම එකම වේලකට කෑවා. ඒ ලෙවල් කාලේ තමයි ඒකත් මහත් වුනේ. ඉතින් හැමදාම උදේ හතක් මාට කනවා
දවල් එක වෙද්දි කනවට අය හත වෙද්දි කනවා ඉතින් ඕක කන්ටිනියු කරගෙන යනකොට මම දන්නෙත් නැතුව මම මහත් වුණා ඉතින් වෙන විශේෂ දෙයක් නම් කරේ නැහැ මහත් වෙන්න ඉතින් ඔයාලටත් කියන්නේ ඔයාලට කැමති විදියට ඔයාලටත් වෙනස් වෙන්න පුළුවන් හැබැයි උත්සාහය කැපකිරීම නිරන්තරයෙන්ම තියාගන්න ඔයාලත් මම වගේ වෙනස් වෙලා ලස්සනට හැමදාම ඉන්න ආදරේ හැමෝටම තම තමන්ගේ channel එක subscribe කරනවා subscribe කරනවා